Hai, Sirudinata Mai Bhuvan Puti. ආයි බොවන් සර් අර මම පුතේ Tamanගේ වීඩියෝ එක ඔන් කරගන්න ක්ලාස් එකට සම්බන්ධ වෙන සියලුම දෙනා Tamanගේ වීඩියෝ එක ඔන් කරගන්න. Video kon karagan puthe hemoma hari oy on karagatta video tika harida class ek iwarana kam on karala tiyanne harida me enisa naththam magdi mata aapu matak karanna ba video kon karanna puthe video kon karanna kada enisa video kon karala ma Tian, emang mau tamang di video kon kata Tian nih bisa. Hai, Ute, api gear sati aram bekera pura aiti hati ke yuge jana masa pilih mendebar pura aiti hati ke yuge ජනාවාස පූර්ව ඓතිහාසික යුගයේ ජනාවාස පිළිබඳව ගිය සතිය අපි සාකච්ඡා කරා පූර්ව ඓතිහාසික යුගයේ අර පූර්ව ඓතිහාසික යුගයේ ජනාවාස පිළිබඳව අපි ගිය සතියේ ආරම්භ කරා හරි මේ පූර්ව ඓතිහාසික යුගයේ ජනාවාස මේ පූර්ව ඓතිහාසික යුගය කියලා කියන්නේ සංක්‍රාන්තික යුගය පූර්ව ඓතිහාසික යුගය කියලා කියන්නේ සංක්‍රාන්තික යුගය ඒ වගේම මේ පූර්ව ඓතිහාසික යුගයේදී තමයි යකඩ භාවිතාව ආරම්භ වුණේ මේ පූර්ව ඓතිහාසික යුගයේ තමයි යකඩ භාවිතාව ආරම්භ වුනේ. ඒ වගේම මේ පූර්ව ඓතිහාසික යුගයේදී ස්ථීර ජනාවාස ආරම්භ වුණා. ආ ස්ථීර ජනාවාස. ආ ස්ථීර නිවාස ඉදි කරා. ඒ වගේම මේ පූර්ව ඓතිහාසික යුගයේදී කෘෂිකර්මාන්තය ආරම්භ වුණා. කෘෂිකර්මාන්තය ආරම්භ කරා. එතකොට මෙන්න මේ කියන පූර්ව ඓතිහාසික යුගය අපි හඳුන්වනවා සංක්‍රාන්තික යුගය. මේ පූර්ව ඓතිහාසික යුගයේ අය කාලවකවානුව තමයි පුතේ ප්‍රාග් ඓතිහාසික යුගයේ ප්‍රාග් ඓතිහාසික යුගයේ අවසාන කාලයත් ප්‍රාග් ඓතිහාසික යුගයේ අවසාන කාලයත් මුල් ඓතිහාසික යුගයේ මුල් කාලයත් අතර කාලවකවානුව තමයි මෙන්න මේ අතර කාලවකවානුව තමයි මේ පූර්ව ඓතිහාසික යුගයේ වශයෙන් හඳුන්වන්නේ පූර්ව ඓතිහාසික යුගයේ වශයෙන් හඳුන්වන්නේ මෙන්න මේ ටික තමයි අපි ගිය සතියේ සාකච්ඡා කරේ හැමෝටම මතකද මතකයි සර් හැමෝටම මතකයි හරි කොහොම විනාඩියක් දෙන්න මට
හරි හැමෝටම මම පේනවන්නේ හැමෝටම මම පේනවනේ හරි මේ පූර්ව ඓතිහාසික යුගයේ අය කාලවක් වාණු තමයි ඓතිහාසික යුගයේ අවසාන කාලය sorry ප්‍රාග් ඓතිහාසික යුගයේ අවසාන කාලයත් මේ මුල් ඓතිහාසික යුගයේ මුල් කාලයක් අතර කාලවක් වාණු තමයි මෙන්න මේ පූර්ව ඓතිහාසික යුගයට අයිති වෙන්නේ ඒ නිසා මෙන්න මේ කාලවක් වාණුව සංක්‍රාන්තික යුගයක් විදිහට හඳුන්වනවා ඒ වගේම යකඩ භාවිතාව ආරම්භ වුණේ මෙන්න මේ කාලවක් වාණුව තුළ මේ පූර්ව ඓතිහාසික යුගයේදී තමයි යකඩ භාවිතාව ආරම්භ වුණේ මේ යකඩ භාවිතාව ආරම්භ වෙච්ච නිසා මෙන්න මේ යුගයට තවත් නමක් කියනවා යකඩ යුගය කියලා මෙන්න මේ යුගයට කියන තවත් නමක් තමයි යකඩ යුගය කියලා. ඒ වගේම මේ කාලවකවානුවේ ස්ථීර ජනාවාස ආරම්භ කරා. ස්ථීර නිවාස ආරම්භ කරන්නේ පූර්ව ඓතිහාසික යුගයේදී. ප්‍රාග් ඓතිහාසික යුගයේ මිනිස්සු ජීවත් වුණේ කොහොමද? ප්‍රාග් ඓතිහාසික යුගයේ ජීවත් වුණ මිනිස්සු කොහොමද ජීවත් වුණේ? සංචාරය කරමින්. කොහොමද ජීවත් වුණේ? දඩයම් කරමින් තනින් තනට ඇවිද යමින් සංචාරක ජීවිතයක් මේ ප්‍රාග් ඓතිහාසික යුගයේ මිනිස්සු. يعني මීට කලින් ජීවත් වෙච්ච මිනිස්සු ජීවත් වුණේ තනින් තනට ඇවිද යමින් දඩයම් කරමින් සංචාරක ජීවිතයක් ඒගොල්ලෝ ගත කරේ. ඒගොල්ලෝ දිනකට දවස් කීයක් විතර ඇවිද්දද? ප්‍රාග් ඓතිහාසික යුගයේ මිනිස්සු දවසකට මේ කිලෝමීටර් කීයක් විතර ඇවිද්දද? කාටවත් මතක නැද්ද ප්‍රාග් ඓතිහාසික යුගයේ ජීවත් වෙච්ච මානවයා දිනකට කොයිතරම් ප්‍රමාණයක් ඇවිද්දද සංචාරය කරාද කිලෝමීටර් 3ක් හතරක්ද ඈ කිලෝමීටර් 3ක් හතරක් කිලෝමීටර් කීයක් විතර ඇවිද්දද මෙච්චර කෑගහ උගන්වන්නේ කාටවත් මතක නැද්ද කිලෝමීටර් ඒ පුතා කිව්ව කැපුන්නේ නැහැ මට ළමයි 40 දෙනෙක් ඉන්න එකේට මතක නැද්ද? අහගෙන කිලෝමීටර් 7ක් 8ක් කිලෝමීටර් 7ක් විතර ප්‍රමාණයක් කිලෝමීටර් 7ක පමණ ප්‍රමාණයක් ප්‍රාග් ඓතිහාසික යුගයේ ජීවත් වෙච්ච මිනිස්සු දිනකට ඇවිදිනවා. අර දෙගොල්ලෝ සංචාරක ජීවිතයක් ගත කරේ. නමුත් මේ පූර්ව ඓතිහාසික යුගයේ ජීවත් වෙච්ච මිනිස්සු පුතේ ස්ථීර ජනාවාස නිර්මාණය කරා. ස්ථීර නිවාස ඉදිරියට මේගොල්ලෝ ජීවත් වුණේ. මේගොල්ලෝ ස්ථීර නිවාස ඉදිරියට ගත්තා. ඒ වගේම කෘෂිකාර්මික ජීවිතයක් මේගොල්ලෝ ආරම්භ කරා. කෘෂිකාර්මික ජීවිතයක් ඒගොල්ලෝ ගත කරා. හරි. ඔන්න ඔය ටික තමයි ගිය සතියේ මම සාකච්ඡා කරේ ඔයාලත් එක්ක. මෙන්න මේ ටික පූර්ව ඓතිහාසික යුගය පිළිබඳව අර පූර්ව ඓතිහාසික යුගය පිළිබඳව චූටි හැඳින්වීමක් විතරයි අපි ගිය සතියේදී සාකච්ඡා කරේ. අද අපි මේ පූර්ව ඓතිහාසික යුගය පිළිබඳව සාකච්ඡා කරමු. හරිද? වැඩිදුර සාකච්ඡා කරමු. අද පූර්ව ඓතිහාසික යුගය අවසන් කරමු. මේ සීමාව විදිහට ඔයාලට පේනවන්නේ මේ සීමාව විදිහට ඔව් සර් පේනවා මෙතෙන්ද ලියුවත් පේනවන්නේ පේනවා සර් මෙතනින් මේ දක්වානේ ඔව් සර් හරි හරි අපි
ශ්‍රී ලංකාවේ පූර්ව ඓතිහාසික යුගයේ ආරම්භයත් ප්‍රාග් ඓතිහාසික යුගයේ අවසානයත් අතර සංක්‍රාන්තික සමය ගැන දැනට අපට තිබෙන දැනුම සීමිතය. ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් ගල් මෙවලම් තාක්ෂණය සහ දඩයම ඇතුළු ආහාර එකතු කිරීමේ යැපීම් ක්‍රමය යටපත් වෙමින් ඒ අනුව ශාක්‍රමය ආහාර මත වැඩි වශයෙන් පදනම් වීම සහ ලෝහ භාවිතයට නැඹුරු වීම යන දෑ පිටවනම සිදුවේ හැකි පරිවර්තනයක් නොවේ. මේක පුතේ මේ ප්‍රාග් ඓතිහාසික යුගයේ ජීවත් වෙච්ච මිනිස්සු. ඒ කියන්නේ මේ පූර්ව ඓතිහාසික යුගයට කලින් ජීවත් වෙච්ච මිනිස්සු කෘෂිකර්මාන්තයක් සිද්ධ කරේ නැහැ. එයාලා කෘෂිකර්මාන්තයක් සිද්ධ කරේ නැහැ. එයාලා දඩයෙන් තමයි වැඩිපුර ජීවත් වුනේ. දඩයම් කරමින් තමයි වැඩිපුර ජීවත් වුනේ. ඒ වගේම ඔහේ ස්වභාවිකව වැවෙන කැලෑදෙල් අර්ධ වල් කෙසෙල් මෙන්න මේ වගේ දේවල් තමයි ඒගොල්ලෝ ආහාරයට ගන්නෙ. මේ වගේ දේවල් තමයි ඒගොල්ලෝ ආහාරයට ගන්නෙ. මේ පූර්ව ඓතිහාසික යුගයට කලින් තිබුණේ ප්‍රාග් ඓතිහාසික යුගයේ මේ ප්‍රාග් ඓතිහාසික යුගයේ මිනිස්සු අර ප්‍රාග් ඓතිහාසික යුගයේ මිනිස්සු විවිධ දේශුනික කලා වුණානේ වලට මතක ඇති. එතකොට මේ ප්‍රාග් ඓතිහාසික යුගයේ මේ තෙත් කලාවේ ජීවත් වෙච්ච මිනිස්සු වැඩි වශයෙන් ආහාරයට ගත්තේ මොනවද? ප්‍රාග් ඓතිහාසික යුගයේ තෙත් කලාවේ ජීවත් වෙච්ච මිනිස්සු වැඩිපුර ආහාරයට ගත්තේ මොනවද කියලා මම මේ අහනවා. ගස් ගොළු බෙල්ලන් මතක නැද්ද මගේ රත්තරන් පුතේ මම ගස් ගොළු බෙල්ලෝ වගේ දේවල් තමයි ඒගොල්ලෝ වැඩිම කියන්නේ ගස් ගොළු බෙල්ලන් වගේ කට්ටිය තමයි ඒගොල්ලෝ වැඩිපුර ආහාරයට ගත්තේ. ඒ වගේම වියලි කලාපයේ ජීවත් වෙච්ච මිනිස්සු මොන ශුෂ්ක කලාපයේ ජීවත් වෙච්ච මිනිස්සු මුවා තලපොයා ඌරා ඉත්තෑවා බීමින්න මෙන්න මේ වගේ සතු තමයි යාලා ආහාරයට ගත්තේ. කලපු ආශ්‍රිතව ජීවත් වෙච්ච මිනිස්සු වැඩිපුර ආහාරයට ගත්තේ කලපු බෙල්ලන් වගේ කට්ටිය. ඒ වගේ මේගොල්ලෝ විවිධ මත්ස්‍ය වර්ග ආහාරයට ගත්තා. හරිද? එතකොට ප්‍රාග් ඓතිහාසික යුගයේ ජීවත් වෙච්ච මිනිස්සු ප්‍රාග් ඓතිහාසික යුගයේ ජීවත් වෙච්ච මිනිස්සු කෘෂිකර්මාන්තයක් සිද්ධ කරේ නැහැ. කෘෂිකර්මාන්තයක් සිද්ධ කරේ නැහැ. නමුත් මේ පූර්ව ඓතිහාසික යුගයේ ජීවත් වෙච්ච මිනිස්සු මොකද්ද? මේගොල්ලෝ කෘෂිකර්මාන්තය සඳහා නැඹුරු වුණා. කෘෂිකර්මාන්තය සඳහා මේගොල්ලෝ නැඹුරු වුණා. එතකොට මේ කෘෂි කර්මාන්තය කියන එක දඩාස්කල එකපාරට ආරම්භ වෙන්නේ නැහැ. ඒක ටික කාලයක් තියෙනවනේ පොඩ්ඩක් පවත්වාගෙන යන්න ඕනේ. සංක්‍රාන්තික කාලයක් තියෙනවනේ. අන්නේ සංක්‍රාන්තික යුගය තමයි මේ පූර්ව ඓතිහාසික යුගයට අයිති වෙන්නේ. හරිද? එතකොට මේ පූර්ව ඓතිහාසික යුගයේ ජීවත් වෙච්ච මිනිස්සු මේ සතුනුත් දඩයම් කරගෙන ආහාරයට ගත්තා. සතුනුත් දඩයම් කරගෙන ආහාරයට ගත්තා. ඒ වගේම මේගොල්ලෝ කෘෂිකාර්මික කටයුතු සිද්ධ කරා. මේ දෙකම සමාන සමාන විදිහට තිබ්බා. ඒ වගේම මේගොල්ලෝ දඩේම් ගහා. දඩයම් කරා. ඒ වගේම කෘෂිකාර්මික කටයුතු කළා. මේ දෙකම ඒගොල්ලෝ කරා. හරිද? ඒ වගේම මේ දෙගොල්ලොම මෙවලම් භාවිතා කරා. ප්‍රාග් ඓතිහාසික යුගයේ ජීවත් වෙච්ච මිනිස්සු මොන වගේ මෙවලම්ද භාවිතා කරේ? ගල් මෙවල. ගල් මෙවල. අන්න මේ පූර්ව ඓතිහාසික යුගයේ ජීවත් වෙච්ච මිනිස්සු ගල් මෙවලුත් භාවිතා කරා. ගල් මෙවලුත් භාවිතා කරා. ඒ වගේ පුතේ මේගොල්ලෝ යකඩ භාවිතාවත් සිද්ධ කරා.
දෙකම තිබ්බා. හරිද? දෙකම තිබ්බා. එතකොට මේගොල්ලෝ වැඩි වශයෙන් විතරේ ගල් නෙවලම් භාවිතා කරන්නේ. මේ සුදු වශයෙන් තමයි යකඩ භාවිතා කරන්නේ. යකඩ භාවිතා කරන්නේ. නැත්නම් එකපාරටම අදනම් අද ගල් නෙවලම් භාවිතා කරනවා හෙට යකඩ භාවිතා කරන්නේ නැහැ. දෙකම සමාන විදිහට යනවනේ. දෙකම යනවා ගානට. සංක්‍රාන්තිකයි. සංක්‍රාන්තික කාලය. මෙන්න මේ සංක්‍රාන්තික කාලය තමයි මේ පූර්ව ඓතිහාසික යුගය විදිහට හඳුන්වන්නේ. පූර්ව ඓතිහාසික විදිහට හඳුන්වන්නේ මෙන්න මේ කාලය අර සංක්‍රාන්තික කාලය. මේ මේ දෙගල් දෙව කොටස දෙකම සිද්ධ වෙනවා. නැත්තම් අද එකපාරට අද එකපාරට කාක් ඓතිහාසික යුගයේ ගල් මෙවලම් භාවිත කරනවා. හෙට පූර්ව ඓතිහාසික යුගයේදී යකඩ භාවිත කිරීම සිද්ධ වෙන්නේ නැහැ. තරස් කාලේ කපාර සිද්ධුනේ නැහැ අදයි හිටයි වගේ හා ටික කාලයක් කොහොම පවත්වාගෙන යන කාලයක් තියෙනවනේ ටික කාලයක් කොහොම පවත්වාගෙන යන කාලයක් තියෙනවා අන්න ඒ කාලය තමයි දෙන්නේ පූර්ව ඓතිහාසික යුගය කියලා දැන් පැහැදිලිද මම කියන කාරණාව පැහැදිලිද කියන කාරණාව නැහැ සර් පැහැදිලිද නැද්ද ළමයි පොඩ්ඩක් කියන්න බලන්න පොඩ්ඩක් කීක් එකේ ඉන්නකෝ ඈ පැහැදිලි සර් එන්න අපි දෙක සර් යන්න හරි බලන්න ඩියුට් එක මෙවැනි පරිවර්තනයක් ජනනය කිරීමට කිසියම් ප්‍රබල හේතුවක් තිබීම අත්‍යවශ්‍යයි වෙනත් රටවල සිදු වී තිබෙන එවැනි සංස්කෘතික පරිණාමවල බොහෝ අවස්ථාවල බලපා තිබෙන්නේ දීර්ඝ කාලීනව බලපවත්වන පවතී ඇති වූ දේශීය විපර්යාසයන් වේ. හොලෝසීන යුගය නමින් හැඳින්වෙන මෑත භූකවචයේදී එනම් ක්‍රිස්තු පූර්ව 700න් 4500න් අතර කාලයේ කාලවකවානුවේදී සමස්ත දකුණු ආසියානු කලාපයටම බලපෑමක් ඇති කළ දේශීය විපර්යාසයක් ගැන පුරාවිද්‍යාඥයන් සහ පුරාණ දේශීය පිළිබඳ විද්‍යාඥයන් විසින් කරුණු අනාවරණය කොට තිබේ. හරිද? එතකොට මෙවැනි පරිවර්තනයක් මේ ලංකාව තුළ විතරක් එකපාරට සිද්ධ වෙන්නේ නැහැ. සමස්ත දකුණු ආසියානු දිප්ප කාලයේදී දකුණු ආසියාවේම දේශීය විපර්යාසයක් තිබ්බ කාලවකවානුවක් තිබ්බ දේශීය විපර්යාසයක් ඒ දේශීය විපර්යාසය හරි මේ දේශීය විපර්යාසය සිද්ධ වුණේ ක්‍රිස්තු පූර්ව 4500 කියන කාලවකවානුව තුළ මෙන්න මේ කාලවකවානුව හඳුන්වනවා කොලෝසීන යුගය කියලා. ඕගොල්ලෝ සමහර විට අහලා තියෙන මේ යුගය පිළිබඳව. හා මේ යුගය පිළිබඳව හඳුන්වනවා කොලෝසීන යුගය කියලා. එහෙම නැත්නම් මේකට කියනවා මොකද්ද? ඕගොල්ලෝ මේක නම් අනිවාර්යෙන්ම අහලා ඇති අයිස් යුගය කියලා. හා අයිස් යුගය කියලා යුගයක් අහලා තියෙනවා. හරි. බලන්න අයිස් යුගය අවසන් වීමත් ලෝකයේ උණුසුම් වීමත් මගින් කෘෂිකර්මාන්තය සඳහා වඩා සුදුසු පරිසර තත්ත්වයක් ගොඩනැගෙන්නට විය. එමෙන්න ජනගහනය කැපී පෙනෙන අයුරින් වර්ධනය වූ අතර ඉදිරියෙන් නව සමාජ රටාවක් කෙරෙහි අවධානය යොමු විය. හරි. එතකොට පුතේ මේ අයිස් යුගය කියන එක අවසන් වෙනවත් සමග මේ භූගෝලීය වශයෙන් දේශීය වශයෙන් විපර්යාසයක් ඇති වෙනවා. ලෝකයේ යම්තාක් දුරකට අර උණුසුම් වෙලා මේ කෘෂිකර්මාන්තය සඳහා සුදුසු පරිසරයක් නිර්මාණය වෙනවා. කෘෂිකර්මාන්තය සඳහා සුදුසු පරිසරයක් නිර්මාණය වෙනවා. මේ කෘෂිකර්මාන්තය සඳහා සුදුසු පරිසරයක් නිර්මාණය වුණාට පස්සේ තමයි මෙයාල කෘෂිකර්මාන්තය කෙරෙහි තමන්ගේ අවධානය යොමු කිරීමක් සිද්ධ වෙන්නේ. මේක ලංකාවට විතරක් සිදුවෙච්ච දෙයක් නෙවෙයි. සමස්ත දකුණු ආසියාව තුලම සිද්ධ වෙච්ච දෙයක්. හරි. අපි ඉස්සරහට යනකොට මේක ඔයගොල්ලන්ට පැහැදිලි වෙයි. අර මේක පොඩක් පැහැදිලි වෙයි. පොඩ හිටපුවම මඤ්ඤම් ගතියක් එනවා ඔයගොල්ලන්ට පේනවා මම ඔය වීඩියෝ එක කරලා තියෙන මුන් වලින්. හරිද? ඔය net නිදි හැම කලා පේන්නේ.
හරිද මේ පොඩි මඤ්ඤම් ගතියක් පේනවා විඳිත් එහෙමයි හරිද ඒ වගේම ජනිතුත් එහෙමයි දිනතුත් එහෙමයි හරිද පොඩි වඩක් අම්මට උඩ මොකක්ද යකෝ මිනිසෝ කියන්නේ හොලෝ සීන යුගයේ කියලා කියනවා අයිස් යුගයේ කියලා කියනවා මොන යුගයක්ද මන්දා මේ යුගය හරි හරි ඉස්සරහට කරගෙන යද්දී පැහැදිලි ඒ පැහැදිලි නැත්නම් අහන්න හරි పూర్ව ඓතිහාසික යුගය එතකොට මේ పూర్ව ඓතිහාසික යුගයේ කියන එක අර పూర్ව ඓතිහාසික යුගයේ කියන එක එකපාරට සිද්ධ වෙච්ච දෙයක් නෙවෙයි මේ ප්‍රාග් ඓතිහාසික යුගයේ ලක්ෂණ මේ పూర్ව ඓතිහාසික යුගයේ තුල තියෙනවා ඒ කියන්නේ මේ పూర్ව ඓතිහාසික යුගයේ මිනිස්සු ප්‍රාග් ඓතිහාසික යුගයේ මිනිස්සු වගේම දඩේලුත් කරා ඒ වගේම මේ పూర్ව ඓතිහාසික යුගයේ ජීවත් වෙච්ච මිනිස්සු අර పూర్ව ඓතිහාසික යුගයේ ජීවත් වෙච්ච මිනිස්සු අර ප්‍රාග් ඓතිහාසික යුගයේ මිනිස්සු වගේම ගල් නෙවලුත් භාවිතා ඊට අමතරව ලෝහත් භාවිතා මේ දෙකම ඒ పూర్ව ඓතිහාසික යුගයේ තුලදී සිද්ධ වුණා හරි බලන්න ඩියුට් එක ශ්‍රී ලංකාවේ పూర్ව ඓතිහාසික යුගය පිළිබඳව පැරණිතම සාධක අයත් වන්නේ ක්‍රිස්තු పూర్ව 2400ට තරම් ඈත කාලවකවානුව තුලදී. එතකොට මේ ලංකාව තුල මේ పూర్ව ඓතිහාසික යුගයට සාක්ෂි හම්බ වෙන්නේ ලංකාව තුල මේ పూర్ව ඓතිහාසික යුගයට මේ සාක්ෂි හම්බ වෙන්නේ ක්‍රිස්තු పూర్ව හම්බෙච්ච සාක්ෂි ක්‍රිස්තු పూర్ව 2400 තරම් කලම් ඈත කාලවකවානුව තුල භාවිතා කරපු සාක්ෂි තමයි තියෙන්නේ. ක්‍රිස්තු పూర్ව කියලා කියන්නේ ක්‍රිස්තු పూర్ව කියලා කියන්නේ ක්‍රිස්තු పూర్ව කියලා කියන්නේ ක්‍රිස්තු పూర్ව කියලා කියන්නේ මොකද්ද? ක්‍රිස්තු పూర్ව කියලා කියන්නේ ක්‍රිස්තුස් වහන්සේ ඉපදීමට පෙර ක්‍රිස්තු పూర్ව කියලා කියන්නේ ක්‍රිස්තුස් වහන්සේ ඉපදීමට වසර 2400කට තරම් ඈත කාලවකවානුව තුලදී තමයි ලංකාවේ ඓතිහාසිකයේ අයිති වෙලා තිබෙන්නේ. එතකොට මෙන්න මේ කාලවකවානුවේ භාවිතා කරපු දේවල් ලංකාව තුල හම්බ වෙලා තියෙන ලංකාවේ පුරා විද්‍යාඥයන්ට හම්බ වෙලා තියෙනවා. දැනට කියන විද්‍යාත්මක ගවේෂණවලට අනුව මෙම යුගයට අයත් සාක්ෂි වට එතකොට ලංකාව තුල పూర్ව ඓතිහාසික යුගයට සාක්ෂි හම්බ වෙන්නේ ලංකාවේ ඌව පළාතේ ඌව පළාතේ හම්බ වෙන්නේ ඌව පළාතේ හල්දුම් මුල්ල කියන ප්‍රදේශයෙන් හම්බ වෙනවා හල්දුම් දුන්න කියන ප්‍රදේශයෙන්යි හම්බ වෙනවා ඒ වගේම ලංකාවේ උඩරංචා මඩම කියන ප්‍රදේශයෙන් ලංකාවේ උඩරංචා මඩම කියන ප්‍රදේශයේ මේ పూర్ව ඓතිහාසික යුගයේ පිළිබඳ සාක්ෂි හම්බ වෙනවා. పూర్ව ඓතිහාසික යුගයේ පිළිබඳ සාක්ෂි හම්බ වෙන මොන ප්‍රදේශවලින්ද? ලංකාවේ හල්දුම්මුල්ල, ඌව පළාතේ තියෙන හල්දුම්මුල්ල ප්‍රදේශයේ සහ සබරගම පළාතේ මේ උඩරංචා මඩම කියන ප්‍රදේශයේ මේ పూర్ව ඓතිහාසික යුගයට සාක්ෂි හම්බ වෙනවා. මේ හල්දුම්මුල්ල මේ හල්දුම්මුල්ල ප්‍රදේශයේ හම්බ වෙන හල්දුම්මුල්ල සුසාන වර්ග සුසාන වර්ග ඒ වගේම උදරංචා මඩමේ නිවාස සංකීර්ණයක් හම්බ වෙන උදරංචා මඩමේ නිවාස සංකීර්ණයක් හම්බ වුණා හරි උදේ මම කියන්නේ ඔයාලට කැඩි කැඩි දැනෙන්නේ නැහැ හැමෝටම කැඩි කැඩි දැනෙන්නේ නෑනේ නේ නෑ සර් නෑ හරි උදේ කැඩි කැඩි ඇහෙන්නේ ඕගලන්ට සිග්නල් ප්‍රශ්නයක් ඇති මගේ කනෙක්ෂන් එක සිග්නල් කනෙක්ෂන් එක හොඳින්ම තියෙනවා ඒ නිසා පොඩ්ඩක්
ඉන්ටර්නෙට් තියෙන පැත්තට චුට්ටක් අපි ලියාගමු අපි ලියාගමු ටියුට් එක ලියන්න පුතේ ටියුට් එක ලියද්දි පොඩ්ඩක් ඉඩ පරිස්සමෙන් ලියන්න මේ ටියුට් එක ටයිප් කරපු එක්කෙනා පොඩ්ඩක් ඉඩ අඩුවෙන් තියලා තියෙන්නේ හරි ඒ නිසා එහා කෙළවරේක පටන් ගන්න මුලේ පිස්ටෙක්ටරේ ගහලා තියෙන තැනින් ඉඳලා පටන් ගන්න ලියන්නේ කෙළවර ඉඳලා පටන් ගන්න ලියන්නේ අතීතයේදී මෙරට මිය ගිය අය වෙනුවෙන් ඉදි කර ඇති අතීතයේදී මෙරට මිය ගිය අය වෙනුවෙන් ඉදි කර ඇති මහා ශිලා සුසාන මහා ශිලා සුසාන මහා ශිලා සුසාන මහා ශිලා සුසාන මොකද්ද සර් ඓතිහාසික යුගයේ පිළිබඳව හැදෑරීමට ඇති పూర్ව ఐతిహాసిక యుగයේ පිළිබඳව හැදෑරීමට ඇති పూర్ව ఐతిహాసిక అతీతේ මෙරට මිය ගිය අය වෙනුවෙන් ඉදි කර ඇති මහා ශිලා සුසාන අතීතේ මෙරට ඉදි කර ඇති මහා ශිලා සුසාන අතීතේ මෙරට ඉදි කර ඇති මහා ශිලා සුසාන పూర్ව ఐతిహాసిక యుగයේ පිළිබඳව හැදෑරීමට ඇති සර් పూర్ව ఐతిహాసిక యుగයේ පිළිබඳව හැදෑරීමට ඇති పూర్ව ఐతిహాసిక యుగයේ පිළිබඳව හැදෑරීමට ඇති අංගයකි අංගයකි මෙවැනි මහා ශිලා සුසාන පවතින ස්ථාන 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 ලංකාවේ විවිධ ප්‍රදේශවලින් හමු වී තිබේ සර් ඒ කොටස ආයෙත් කියන්නකෝ මෙවැනි මහා ශිලා සුසාන පවතින ස්ථාන ලංකාවේ විවිධ ප්‍රදේශවලින් හමු වී තිබේ මෙවැනි මහා ශිලා සුසාන පවතින ස්ථාන ලංකාවේ විවිධ ප්‍රදේශවලින් හමු වී තිබේ මෙම සුසාන වලින් එක් වර්ගයක් මෙම සුසාන වලින් එක් වර්ගයක්
මෙම සුසාන වලින් එක් වර්ගයක් ගල්පතුරු එක්තැන් කොට ගල්පතුරු එක්තැන් කොට සමචතුරස්‍රාකාර ආකාරයට සමචතුරස්‍රාකාර ආකාරයට ගල්පුවරුවකින් ආවරණය කර තිබේ ගල්පුවරුවකින් ආවරණය කර තිබේ එහි ඇතුළත එහි ඇතුළත එහි ඇතුළත එහි ඇතුළත මිනිස් භෂ්මාවශේෂ සහිත මිනිස් භෂ්මාවශේෂ සහිත භෂ්මාවශේෂ සහිත මිනිස් භෂ්මාවශේෂ සහිත මැටි බඳුන් තැන්පත් කර තිබුණි මැටි බඳුන් තැන්පත් කර තිබුණි මේවා මංජුසාසොහොන් මේවා මංජුසාසොහොන් මේවා මංජුසාසොහොන් මේවා මංජුසාසොහොන් මේවා මංජුසාසොහොන් යන නමින් හැඳින්වේ මංජුසාසොහොන් යන නමින් හැඳින්වේ ඉබ්බන්කටුව මහා ශිලා සුසානය ඉබ්බන්කටුව ඉබ්බන්කටුව මහා ශිලා සුසානය මොකද මහා ශිලා ඉබ්බන්කටුව මහා ශිලා සුසානය ඉබ්බන් කටුව මහා ශිලා සුසානය යාපහුවේ ගල්සොහොන් කනත්ත
Yapawe galsohon anatta. Bang kadu mahasila sane ya indang itu indang kian pulang sa. Signal lagi nih saya. Bang kadu mahasila sane. Bang kadu mahasila sane. Yapawe miti galsohon anatta. Yatigal potte susana bhumiya yatigal potte yatigal potte susana yatigal potte susana ada kelimma sohum gena thamai katha karanna thiyenne oyata baya veida danne ne Karan na tira ya wah katakan nanti. Hah? Oh bayar ini kan ya ada tani kerap katakan di kekhana tak gendong di. Aree? Ya tiga sepuluh tu susahnya. Kenny kutati pe. Ewa ayat wanne. Ewa ayat tuanne. Ewa ayat tuanne. Kristu pura hatsiya panah harsi atar kale daya. Kristu pura hatsiya panah harsi panah atar kale vakuman daya. Hari, kunding nggak agan nggak putih, kunding mah agan nih. Mereka udah secukup tak kualat, pada ulu manjang karena katanya kenapa, pertanyaannya ini sah kunding nggak agan nih. Udah, mereka pura aitihasika yuge itu, saksi wedi pura hampu ini, mahasila susana vali, mahasila susana vali. Prak aitihasika yuge ini wedi pura saksi hampu ini galbuha vali nih. Prak aitihasika yuge jiwan tercih minisu gane wedi pura saksi hampu ini galbuha vali. Namun, mereka pura aitihasika yuge itu jiwan tercih minisu gane wedi pura mas saksi hampu ini Mendemi Mahasila Susana Vali, Mahasila Susana Vali. Mereni Mahasila Susana, Lankawi Vivida Pradesh ulle pihitla tiyena. Lankawi Vivida Pradesh ulle Mahasila Susana dakkata labena. Ude me ekthaknaka thibba Mahasila Susana vargayage hadeya gannawa. Me galpaturu walin impress karala. Me galpaturu ekathu karala. Sama chaturasrakara akare, sama chaturasrakara ekka hadekata me gal paturu nirmanaya karagena me sohana nirmanaya karagena tiyena. Menna mehema ekka mehema gal paturai, e wageema mehema ekka gal paturai, menna mehema ekka gal paturai, mehema ekka gal paturai. Tiyala onnoma sama chaturasrakara akareta gal paturu tiyala Negeri Susana Margaya Kirimani kelagun dienno. Ida passe mental meke atulat dalat dienno. Mana ada nol? Minisun ke basma wesesh tempat kerapu mati wala. Minisun ke basma wesesh tempat kerapu mati wala meke atulat tempat kerla dienno. Meke tempat kerla dienno. Anne evake sohun hadunno nopte mana kira de manju sah sohun kira. Even sohun hadunna mona naminda hadunnanne pute even sohun mona naminda hadunnanne pute manjudasa
එවැනි සෝන් හඳුන්වන්න මොන සෝන් කියලාද? මොන සෝන් කියලාද? විද්දි මොන සෝන් කියලා හිතනවා? මන්ජුසා සෝන්. මන්ජුසා සෝන් කියලා. එවැනි සෝන් හඳුන්වනවා මන්ජුසා සෝන් කියලා. මෙන්න මේ මන්ජුසා සෝන් හම්බ වෙලා තියෙන පුතේ මේ ඉබ්බන් කටුව ප්‍රදේශයේ. ඉබ්බන් කටුව ප්‍රදේශයේ හම්බ වෙලා තියෙනවා. ඒ වගේම යහපහුවේ පිහිටි ගල් සෝන් අනත්යෙන් හම්බ වෙලා තියෙනවා. ඒ වගේම යටිගල් පොත්ත සුසානේ මෙන්න මේ කියන මන්ජුසා සෝන් වර්ගය සොයාගෙන තියෙනවා. එතකොට මේ පුරා විද්‍යාවකින් දින නිර්ණය කරනවා මේවා අර මෙන්න මේ සෝන් ක්‍රිස්තු පූර්ව 750 450 අතර කාල වකවානුවට අයිති ඒවා කියලා. ඒ කියන්නේ ක්‍රිස්තුස් වහන්සේ ඉපදීමට වසර 750 450 අතර කාල වකවානුව තුලදී තමයි මෙන්න මේ සෝන් වර්ගය හම්බෙලා තියෙන්නේ මනුසා සෝන් වර්ගය අද නිර්මාණය කරලා තියෙන්නේ. ඒ කාල වකවානුවට තමයි ඒක අයිති වෙලා තියෙන්නේ. භෂ්මාවශේෂ කියලා කියන්නේ පුතේ මිනිස්සුන්ගේ කොටස්. භෂ්මාවශේෂ මිනිස්සුන්ගේ භෂ්මාවශේෂ තැන්පත් කරපු හරිද මැටිවල. දැන් අපි අපි ඔය දැන් ඔය මේ ඔය කණ මේ මොනවද ඔය කරන්ට් එකෙන් පුච්චන දැන් මොනවද කියන්නේ ගිහිල්ලා මිනිස්සු ආදාහනාගාරවල ක්‍රිස්තු පූර්ව 750 450 කාල වකවානුවට අයිති ඒවා කියලා මේ පුරා විද්‍යාඥයන්ගේ දින නිර්ණය අනුව පැහැදිලි වෙනවා. එතකොට පුතේ මීට අමතරව මෙම ක්‍රමවලට අමතරව මහා ශිලා සුසාන වර්ගයටම අයිති තවත් සුසාන වර්ග කිහිපයක් ලංකාවේ තිබිලා හම්බ වෙලා තියෙනවා. එතකොට සමහර ඒවා මේ භෂ්මාවශේෂ දාපු මැටිවල භෂ්මාවශේෂ දාපු මැටිවලන් ඊට වඩා තවත් විශාල මැටි බලඳක තැන්පත් කරලා තියෙනවා. හරි ඒ වගේ දැනුත් හම්බ වෙලා තියෙනවා. ආ වෙනත් ආකාරයි. ඔන්නෝම මැටි බලඳක මිනිස්සුගේ භෂ්මාවශේෂ තැන්පත් කරලා තියෙනවා. හරි මේ මැටි බලඳම ඊට වඩා ලොකු එකක තැන්පත් කරලා තියෙනවා. හරි ඔන්න ඔයගේ සුසාන ලංකාව තුර තිබිලා හම්බ වෙලා තියෙනවා. හරි බලන්න ඩිවුට් එක. මෙම ක්‍රමයට අමතරව මහා ශිලා සම්ප්‍රදායයටම අයත් සුසාන ක්‍රම කිහිපයක් පිළිබඳ සාධක ශ්‍රී ලංකාවෙන් හමු වේ. මෙම සුසාන ක්‍රමයේදී භෂ්මාවශේෂ සහිත කුඩා මැටි බඳුන් විශාල මැටි බඳුනක් තුල බහා තැන්පත් කර තිබූ දක්නට ලැබේ. එවැනි සොහොන් බරණි සුසාන නමින් හැඳින්වේ. එවැනි සෝන් හඳුන්වලා තිනවා බරණි සෝන්. මෙවැනි සෝන් හඳුන්වලා තින මොන සෝන් කියලාද? බරණි සෝන් කියලා. එතකොට මේ පූර්ව ඓතිහාසික යුගය පිළිබඳ වැඩිපුර සාක්ෂි හම්බ වෙන්නේ පුතේ මේ මහා ශිලා සුසානවලින්. අර අර කලින් වගේ මේ 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 මොනවද උන්ගත් ආහාර වැඩිපුරයි ඊට පස්සේ ඉඳපු තැනුයි හරිද මේ ගල් ගුහායි ඒවා ලොකුට කතා කරන්න නෑ මේ කෝපෝ ඉතිහාසිකුගේ හරිද ඒගොල්ලගේ නිවාස ගැන පොඩ්ඩක් කතා කරන්න තියෙනවා ටිකක් ඉදිරියේදී හරි ලියාගමු ඉතුරු ටිකක් ලියාගමු අපි ලියලම පැහැදිලි කරගන්න ඌවපල්ලේ පිහිටි හල්දුම් මුල්ල සහ බෙරගල පිහිටි හල්දුම් මුල්ල සහ බෙරගල හල්දුම් මුල්ල සහ බෙරගල මම ඉඳලා කියන්නකෝ
ඌව පළාතේ පිහිටි හල්දුම් මුල්ල සහ බෙරගල ඌව පළාතේ පිහිටි හල්දුම් මුල්ල සහ බෙරගල පිහිටි पूर्व ऐतिहासिक युगेट आयात पूर्व ऐतिहासिक युगेट आयात पूर्व ऐतिहासिक युगेट आयात पूर्व ऐतिहासिक युगेट आयात සුසාන දෙකක් පිළිබඳව පුරා විද්‍යාත්මක කැණීම් කොට සිදු කර ඇත. සුසාන දෙකක් පිළිබඳව කැණීම් සිදු කොට ඇත. අමු මැටියෙන් සකසන ලද ඔරුවක හැඩති බේසමක සර් කැණීම් සිදු කොට ඇත කියන තැනින් කියන්නේ ඔව් නැහැ සුසාන දෙකක් පිළිබඳ කැණීම් සිදු කොට ඇත කියන තැනින් දන්නේ සර් කියන්නේ අය ඔව් අමු මැටියෙන් සකසන ලද ඔරුවක හැඩැති බේසමක භෂ්මාවශේෂ බහලු මැටිවලන් තැන්පත් කර තිබීම භෂ්මාවශේෂ දැමූ මැටිවලන් තැන්පත් කර තිබීම එහිදී අනුගමනය කර ඇත මොකද සර් මැටි වල තැම්පත් කර ඇත පසුව එය ආදාහණය කර තිබේ සරයි කියන්නේ පසුව එය ආදාහණය කර තිබේ ගින්නට හසු වීම නිසා එම ඔරු
මැටිලි සී තිබේ. ගින්නට හසුවීම නිසා එම ඔරු මැනවින් පිලිස්සී තිබේ. ඒවා දීර්ඝ කාලයක් තිස්සේ නොනැසී තිබීමට හේතුව වන්නේ එයයි. ඒවා දීර්ඝ කාලයක් නොනැසී පවතින්නට හේතුව එයයි. හරි අහගන්න මේ හල්දුම්මුල්ල සහ බෙරගල කියන ප්‍රදේශවල හල්දුම්මුල්ල සහ බෙරගල කියන ප්‍රදේශවල මේ පූර්ව ඓතිහාසික යුගයට අයත් සුසාන වර්ග දෙකක් සුසාන වර්ග පිළිබඳව කැණී සිදු කරලා තියෙනවා. ඔබට දන්නවද මේ හල්දුම්මුල්ල සහ බෙරගල තියෙන්නේ කොහෙද කියලා? හල්දුම්මුල්ල සහ බෙරගල කවුරුද මේ හල්දුම්මුල්ල සහ බෙරගල පැත්තේ ඉන්න ළමයි ඉන්නවද මේ? බදුල්ල දිස්ත්‍රික්කේ තියෙන හල්දුම්මුල්ල සර්. ඔව් හා බදුල්ල දිස්ත්‍රික්කේ තමයි තියෙන්නේ හල්දුම්මුල්ල. ඌව පළාතට තමයි අයිති වෙන්නේ. හරිද? ඌව පළාතට අයිති වෙන්නේ. ඔයාලා පොතේ නුවර එළිය පැත්තේම යනවනම් ආ ඒ කියන්නේ ඔයාලා මේ රත්නපුරේම පහු කරලා දැන් මේ කොළඹේම කට්ටිය කොළඹින්ද කට්ටිය හරිද? මේ යනවනම් ආ නුවර එළිය පැත්තේ වලට එහෙම කොළඹ දුගේ ගොඩ ඊට පස්සේ අවිස්සාවෙල්ල රත්නපුරය පැලමඩුල්ල ওই ප්‍රදේශෙල ඉන්න කට්ටිය ආ කළුකර ආ ඕගේ ප්‍රදේශෙල ඉන්න කට්ටිය මේ නුවර එළියට එහෙම යනවනම් මේ හල්දුම්මුල්ල සහ බෙරගල කියන ප්‍රදේශ අහු කරගෙන තමයි යන්නේ. ආ රත්නපුර හම්බ වෙනවා, පැලමඩුල්ල හම්බ වෙනවා, බලංගොඩ හම්බ වෙනවා, ඊට පස්සේ හම්බ වෙනවා සබරගමු කැම්පස් එක තියෙන බෙලිගුල්ලෝ ප්‍රදේශය හම්බ වෙනවා. මේ බෙලිගුල්ලෝ ප්‍රදේශය පහු වුණාට පස්සේ තමයි يعني පඹ ඉන්න ප්‍රදේශ මේ ප්‍රදේශ පහු වුණාට පස්සේ තමයි මේ හල්දුම්මුල්ල කියන ප්‍රදේශය පහු කරන්නේ. හල්දුම්මුල්ල හම්බ වෙන්නේ එතකොට. මේ හල්දුම්මුල්ල පහු කරගෙන ටික දුරක් ගියාට පස්සේ තමයි බෙරගල හම්බ වෙන්නේ. බෙරගල නුවරෙලියෙම යනවනම් ඔයගොල්ලෝ ඒ රත්නපුරේ පැත්තේ කට්ටිය, කොළඹ පැත්තේ ඔය කළුතර පැත්තේ ඔය ඉන්න ඔය ප්‍රදේශවල ඉන්න කට්ටිය නුවරෙලියෙම යනවනම් මේ හල්දුම්මුල්ල සහ බෙරගල කියන ප්‍රදේශ පහු කරගෙන තමයි යන්න ඕනේ. මේ කයිති වෙන්නේ ඌව පළාතට. එතකොට මෙන්න මේ ප්‍රදේශ දෙකේ අද මෙන්න මේ ප්‍රදේශ දෙකේ තිබිලා මේ පූර්ව ඓතිහාසික යුගයට අයත් සුසාන වර්ග දෙකක් අර සුසාන පිළිබඳව කැණී සිදු කරලා තියෙනවා පුරා විද්‍යාඥයන් විසින්. එතකොට එතනදී හම්බ වෙලා තියෙනවා ඔරුවක හැඩ අමු මැටියෙන් සකසන ලද අමු මැටි කියලා කියන්නේ අමු මැටි ඉදවනවානේ. අමු මැටි කියලා කියන්නේ අමු ඉදවලද. හරි මේ අමු මැටි කියලා කියන්නේ පුතේ මේ වතුර දාලා කවලා කරලා පදම් වෙන්න මදපු මැටි වලින් පදම් වෙන්න මදපු මැටි වලින් හදලා තියෙනවා ඔරුවක හැදති බේසම. අර ඔරුවක හැදති බේසම කොටසකට මොනවද ඒක ඇතුළට මැටි වලංගු වල දාලා තියෙන
මිනිස් භෂ්මාවශේෂ තැම්පත් කරලා තියෙනවා. මිනිස් භෂ්මාවශේෂ තැම්පත් කරලා තියෙනවා. එහෙම තැම්පත් කරලා මෙන්න මේක ආදාහණය කරලා තියෙනවා. එතකොට මේක ගින්නට හසු වෙනවා. අමු බැට ගින්නට හසු වුණාට පස්සේ මේක තවත් ශක්තිමත් වෙනවා. මේක වඩාත් ශක්තිමත් වෙනවා. එහෙම ශක්තිමත් වෙච්ච නිසා තමයි ඒව දීර්ඝ කාලයක් තිස්සේ නොනැසී පවතින්නේ. නොනැසී පවතින පුරා විද්‍යාඥයන කැණීම් පවා සිද්ධ කරන්න පුළුවන් මේ දීර්ඝ කාලයක් තිබිච්ච නිසානේ. අර අන්නරේම ආදාහණය කරපු නිසා තමයි. ආදාහණය කරපු නිසා තමයි ඒව දීර්ඝ කාලයක් පැවතිලා තියෙන්නේ. හරි. එතකොට මේ පූර්ව ඓතිහාසික යුගයේ පිළිබඳව වැඩිපුර සාක්ෂම් වෙන්නේ මහා ශිලා සුසාන අසල. මහා ශිලා සුසාන වලින් හරිද කොහෙද හම්බ වෙච්ච මහා ශිලා සුසාන හම්බ වෙච්ච ස්ථාන මොනවද ආ පංචසා සෝන් වර්ග තිබිච්ච තැන් කොහෙද ඉබ්බන් කඩුව ඉබ්බන් කඩුව ප්‍රදේශයේ යාපහුව යාපහුව කොහෙද හර්බල් ගල්සෝ ගල්සෝ නැත්නම් හරණි බාරණි 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 දරණි හැම නෙමෙයි ඈ දරණි හැම නෙමෙයි බරණි ඈ අපේ වල මතක් වෙන බර දරණිනේ දරණි නෙමෙයි බරණි හරිද බරණි හරි ඊට පස්සේ මුදී අපි කතා කරමු ජනාවාසවල ස්වභාවය පිළිබඳව ජනාවාසවල ස්වභාවය හරියට ගලින් කොට කියව ගන්න එන කියව ගන්න විනාඩි 5ක් දෙන්නම් කියව ගන්න ඉස්සලාම
හරි ඊට පස්සේ පුතේ අපි කතා කරමු ජනාවාසවල ස්වභාවය දවස අපි කතා කරමු ජනාවාසවල ස්වභාවය පිළිබඳව පූර්ව ඓතිහාසිකුගේ ජනාවාසවල ස්වභාවය පිළිබඳව පුතේ මේ පූර්ව ඓතිහාසික යුගයේදී තමයි මේ ප්‍රාග් ඓතිහාසික යුගයේදී වගේ ඒ කාලේ ජීවත් වෙච්ච මිනිස්සු මේ දඩයම් කරමින් තනින් තන ඇවිද යමින් සංචාරක ජීවිතයක් ගත කරේ නැහැ මේ පූර්ව ඓතිහාසිකයේ ජීවත් වෙච්ච මිනිස්සු මේ පූර්ව ඓතිහාසික යුගයේ ජීවත් වෙච්ච මිනිස්සු ස්ථීර ජනාවාස ගොඩනගා ගත්තා මේ පූර්ව ඓතිහාසිකයේ ජීවත් වෙච්ච මිනිස්සු ස්ථීර ජනාවාස ගොඩනගා ගත්තා මෙන්න මේ කාලවකවානුව තුල ජීවත් වෙච්ච මිනිසුන්ගේ ජනාවාස පිළිබඳව පැහැදිලි සාක්ෂි හම්බ වෙන්නේ රත්නපුරය උදරංචා මඩම ගම්මානයේ රත්නපුර දිස්ත්‍රික්කයේ උදරංචා මඩම ගම්මානයේ උදරංචා මඩම කියන ගම්මානයෙන් තමයි මේ පූර්ව ඓතිහාසිකයේ ජීවත් වෙච්ච මිනිස්සු තනාගත ස්ථීර ජනාවාස පිළිබඳව පැහැදිලි සාක්ෂි හම්බ වෙන්නේ පැහැදිලි සාක්ෂි හම්බ වෙන්නේ උදේ මේ පූර්ව ඓතිහාසික යුගයේ අර මේ කැණීම සිදු කරලා තියෙන මේ නිවාසවල කැණීම සිදු කරලා තියෙන්නේ 2009 වර්ෂයේදී 2009 වර්ෂයේදී තමයි මේ කැණීම පුරා විද්‍යාඥයන් විසින් සිදු කරලා තියෙන්නේ මේ උදරංචා මඩම කියන ප්‍රදේශයේ එතකොට මේ උදරංචා මඩම මාසයේ අර උදරංචා මඩම ප්‍රදේශයේ සුවගත්ත නිවාසයේ අර දිග වෙනවා දිග මීටර් 10යි මීටර් 10.2ක් විතර වෙනවා ඒ වගේම මේකේ පළල පළල වෙනවා මීටර් 6.8ක් අතර ප්‍රමාණයක් ගන්නවා මේ වගේ චතුරස්‍රාකාර හැඩයක් තමයි චතුරස්‍රා මෙම ප්‍රමාණයක් තමයි මේ උදරංචා මඩම නිවාසය සංකීර්ණය සලකන තියෙන්නේ හරි එතකොට පුතේ මෙන්න මේ විත්ති සකස් කරනකොට මේ නිවාසය ඉදිරිපස කොටස සහ පසුපස කොටස කියලා ඉදිරිපස කොටස සහ පසුපස කොටස කියලා මේක කොටස් දෙකකට බෙදලා වෙන්න තියෙනවා ඉදිරි කොටස සහ පසුපස කොටස කොටස කියලා කොටස් දෙකකට තමයි මේක නිර්මාණය කරලා තිබෙන්නේ ඒ වගේම මේ නිවාසයේ වරිච්චි මැටි වරිච්චි බිත්ති තමයි තිබිලා තියෙන්නේ වරිච්චි බිත්ති මැටියෙන් සකස් කරලාද මැටියෙන් සකස් කරලාද බිත්ති තමයි තිබිලා තියෙන්නේ ඒ වගේම මේ බිත්ති සකස් කරද්දී මෙයා බිත්ති සකස් කරලා තින්නේ පොළවට ලම්බකව පොළවට ලම්බකව තමයි මේගොල්ලෝ මේ බිත්ති සකස් කරගෙන තියෙන්නේ මේවා පොළවට ලම්බකව සකස් කරලා තිබුණ නැත්නම් මේවා පොළවට ලම්බකව සකස් කරලා තිබුණ නැත්නම් මොකද වෙන්නේ ලම්බකව කියන එක මෙහෙම කියන්නේ පොළවට ලම්බාකාර මේව ඇඳ ගාලා එමු තිබ්බන එක දවසක් දොහොත් ගාලා උගලටම කඩාවැටෙනවා යට වෙලා යට වෙන්න පුළුවන් හරිද ඒ නිසා මේගොල්ලෝ පොළවට ලම්බාකාරව මේගොල්ලන්ට තාක්ෂණයක් තිබිලා තියෙනවා දැනුත් ඕගොල්ලෝ දැකලා ඇති නේද මේ කවුද පෙදරේරුවෝ අර මේ දිවල් හදන කට්ටිය අර මේ මොකද්ද ළඹේ එහෙම තියලා අර උඩ ඉඳලා අර තහක් ගාලා තෑරලා එහෙම අර බලන්නේ ආ පොළවට ලම්බාකාරවද තියෙන්නේ කියලා එහෙම නැත්තම් පිටි කොහොමද මෙහෙම තිබ්බන්නේ
පොළොවට ලම්බාකාර වෙන මෙන්න මෙහෙම පාත් එක. එහෙනම් පුතේ මෙච්චර කල් ඕවා තියෙයිද? පුරා විද්‍යාඥයන්ට කැලීම් කරන්න පුළුවන් වෙයිද? මේවෝ යකවිල්ලුවක ඔළුවට කඩාපාත් වෙලා තියෙන්නේ. ඒක අරන් ගියාට පස්සේ. අර ඒ නිසා මේ පූර්ව ඓතිහාසිකගේ ජීවත් වෙච්ච මිනිස්සුන්ට යම් තාක්ෂණයක් තිබිලා තියෙනවා. ඒගොල්ලෝ පොළොවට ලම්බාකාරව හදලා තියෙන්නේ. ඒ වගේම මේගොල්ලෝ වහලේ සෙමිලි කරන්න මේගොල්ලෝ මේ පූර්ව ඓතිහාසික ජීවත් වෙච්ච මිනිස්සු මේ වහලේ සෙමිලි කරන්න වහලේ සෙමිලි කරන්න යොදවන්න තියෙන්නේ ඉලුක් සහ පණ ඉලුක් හා පණ වලින් තමයි පණ නෙමෙයි පණ නෙමෙයි පණ නෑ හරිද ඉලුක් සහ පණ වලින් තමයි මේගොල්ලෝ වහලේ සෙමිලි කරගෙන තියෙන්නේ ඔලෝ වහලේ ශ්‍රේණි කරගෙන තියෙනවා හරි පූර්ව ඓතිහාසික යුගයේ අට sorry පූර්ව ඓතිහාසික යුගයට අයත් නිවාස සංකීර්ණේ කොහෙන්ද හම්බ වෙන්නේ මොන ප්‍රදේශෙ තිබිලද හම්බ වෙන්නේ දිනෙත් කියන්න බලන්න මට රත්නපුරය රත්නපුරයේ උදරාංගම මාතේ යන මගේ රත්නපුර දිස්ත්‍රික්කයේ කොහෙද කියලා හම්බුලා දෙන්නේ ඇහෙන්නේ උදරාංග වාමඩ උදරාංග මඩම ප්‍රදේශේ රත්නපුර දිස්ත්‍රික්කයේ උදරාංග මඩම කියන ප්‍රදේශේ දිනෙත් කොහෙන්ද හම්බ වෙලා තියෙන්නේ පූර්ව ඓතිහාසික යුගයට අයත් නිවාස සංකීර්ණය රත්නපුර උදරාංග මඩම ප්‍රදේශේ රත්නපුර දිස්ත්‍රික්කයේ උදරංචා මඩම රත්නපුර කියලා කියනවා රත්නපුර දිස්ත්‍රික්කයේ කියන්නේ මොකද එන්නේ රත්නපුර කියන ටවුන් එක තියෙන්නේ මේ උදරංචා මඩම තියෙන්නේ මෙන්න මෙහි හරි දැන් දෙක ගොඩක් ඈතින් තියෙන්නේ හරි ඒ නිසා රත්නපුර දිස්ත්‍රික්කයේ උදරංචා මඩම කියන ප්‍රදේශයෙන් තමයි මේ පූර්ව ඓතිහාසික යුගයට අදාළව අයිති වන නිවාස සංකීර්ණය මුණගැහිලා තියෙන්නේ හරි එතකොට මේක කොටස් දෙක කොටස් කීයකින් යුක්තද මේ නිවාසයේ කොටස් කීයකින් යුක්තද දෙකකින් එකකින් ඒ කොටස් දෙක ඉදිරිපස කොටස සහ පසුපස කොටස මේක බිත්ති කොහොමද සකස් කර තින්නේ මොන බිත්තිද තිබිලා තියෙන්නේ පොළොවට ලම්බකව ආ පොළොවට ලම්බකව මොන බිත්තිද තිබිලා තියෙන්නේ වරිච්චි මැටියෙන් ඉදිරිපස ආ වරිච්චි කියනවා බිත්ති සකස් කරලා තියෙන්නේ පූර්ව ඓතිහාසික යුගයේ නිවාසවල ස්වභාවය පැහැදිලිද හැමෝටම පැහැදිලිද හරි බලන්න පුතේ ඩියුට් එක බලන්න ඩියුට් එක ක්‍රාග් ඓතිහාසික යුගයේ ගත කළ දඩයම් ජීවිකාව අවසන් කර ස්ථිර ජනාවා සහ වාසස්ථාන ගොඩනගා ගැනීම මේ යුගයේ සිදු වූ වැදගත් ලක්ෂණයකි ස්ථිර වාසීතාවයේ හැඳින්වන්නේ මෙයයි මෙම ලක්ෂණය අදාළව සාක්ෂි නිවාස අවශේෂ 2009 රත්නපුර දිස්ත්‍රික්කයේ උදරංචා මඩම ගම්මානයේ සොයාගෙන ඇත. එම නිවාසය දිග මීටර 10.2 හා පළල 6.8 ප්‍රමාණයක සහ ආයාත චතුරස්‍රාකාර හැඩින් යුක්ත වූකි. එහි ඉදිරිපස සහ පසුපස කොටස භිත්තියකින් වෙන් කර තිබිණි.
නිවසේ බිත්ති වරිච්චි මැටියෙන් ඉදිකොට තිබූ අතර වහලයට ඉලුත් සහ පන් වලින් හෙළි කර තිබී දක්නට ඇත. හරි. තිබෙන්නට ඇත. මොකද දක්නට තනියම තිබෙන්නට ඇත. ඉලුත් සහ පන් ඉතුරු වෙලා නැහැ. ඒක දිරනවානේ. හරි. මේ ඒගොල්ලෝ විශ්වාස කරනවා මේකට ඉලුත් සහ පන් වහලයට හෙළි කරලා තිබුණයි කියලා. හරි. පැහැදිලිද මේ දක්වා කොටස? ඔව් සර්. හරි එහෙනම් කියව ගන්න එක පාරක් හරි. ඒවන් නැති කියලා මම විශ්වාස කරනවා. හරි. හරි. අද පුවාඩම පුතේ ඔයගලන්ට තේරුණාද ප්‍රශ්නයක් නැහැ නේද? නැහැ. තේරුණා. හරි. එහෙනම් පුතේ මම ඔයාලට අදතර කීයක් දැම්මා බ්‍රහස්පතින්දද නෙමෙයි. කවද දැම්මේ සඳුදා දවසේ. ඇයි කට්ටිය සම්බන්ධුනේ නැත්තේ? මම සඳ දවස සඳා අර ගිය ආ නෑ ඔයාලට මේ දිද්දි හරි සෝරි හරි හරි ඔයාලට මේක දිද්දි මට වැරදුන හරි එහෙනම් පුතේ අදට අපි මෙතනින් ක්ලාස් එක අවසන් කරමු ලබන සතිය අපි මේ කොටස අවසන් කරලා මුල්ලා ඉතිහාසික යුග පිළිබඳව සාකච්ඡා කරමු එහෙනම් අදට අපි ක්ලාස් එක නවත්වනවා ඉතින් ආතම I want one. I want one.